ජම්ජම් ලෙස හඳුන්වන මෙම ළිඳ ස්වභාවික උල්පතක්. එහි උපරිම ගැඹුර මීටර් 31ක් වෙනවා. ජම්ජම් ළිඳේ විශාල ජලනල දමලා දිනපතා ඒකෙන් වතුර ලීටර් ගණන් ඇදලා ගන්නවා. ලීටර් 1ක් 2ක් නෙමෙයි, දිනකට අවම වශයෙන් ජලය ලීටර් ලක්ෂ 2ක් විතර ගන්නවා. මීටර 31ක් පමණක් ගැඹුරු මේ ළිඳෙන් ඔවුන් තත්පරයට ලීටර 11 ඉඳලා ලීටර 18ක් දක්වා ජලය ලබා ගන්නවා. කාබා දේවස්ථානයේ අවට බැවක්, ගංගාවක්, පොකුණක් කියලා කිසිම දෙයක් නැහැ. ඇහැට පෙනෙන තරමට තියෙන්නේ කාන්තාරය පමණයි. ඉතින් මේ තරම් ජලය එන්නේ කොහෙන්ද? සවුදි අරාබියේ බොහෝ දෙනෙක් දිනපතා මේ ජම්ජම් ළිඳේ ජලය පානය කරනවා. ඒ විතරක් නෙවෙයි, අබ්දුල්ලා රජුගේ ජම්ජම් ජල ආයතනය එක දවසකට වතුර බෝතල් ලක්ෂ 2ක් විතර නිෂ්පාදනය කරනවා. මේ වතුර බෝතලයේ පරිමාව ලීටර 10ක්. එහෙමනම් දවසකට කොච්චර ජල ප්‍රමාණයක් ගන්නවද කියලා හිතලා බලන්න. අදින් හරියටම වසර 50කට ඉස්සර යුරෝපීය ජල ගවේෂණ අධිකාරිය සවුදි අරාබි රජයෙන් විශාල ජනතාවක් ජම්ජම් ළිඳේ ජලය පානය කරන හින්දා ඒක පිරිසිදු කරන්නට ඕනෑ කියලා ඉල්ලීමක් කළා. සවුදි අරාබි රජය මෙම සැලැස්මටද එකඟ වුණා. ළිඳ හිස් කරන අදහසෙන් ඔවුන් ළිඳ ඇතුලේ විශාල බට සවි කරලා දින 15කට ආසන්න කාලයක් ඒ ළිඳේ ජලය ඇදලා තියෙනවා. ඔවුන් දින 15ක් එක දිගට ඇදලා ගත්ත ජලයේ ප්‍රමාණය ලීටර් කෝටි 70ක්. මෙච්චර වතුර ගත්තත් ජම්ජම් ළිඳේ වතුර බිඳුවක්වත් අඩු වුණේ නැහැ. ඒ වෙනුවට වුණේ ළිඳේ ජලය තිබුණු මට්ටමට වඩා අඟලක් ඉහළ ගිය එක. මේ ළිඳෙන් ජලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නට නොහැකි බව දැනගත් යුරෝපීය ජල පර්යේෂකයෝ ජම්ජම් ළිඳෙන් ජල සාම්පල කිහිපයක් පර්යේෂණ සඳහා අරගත්තා. මේ අධ්‍යයනයේ ප්‍රතිඵලය පුදුමයට පත් කළා. හේතුව ජම්ජම් ජලයේ ස්වභාවිකවම කැල්සියම් සහ මැග්නීසියම් සංඝටක විශාල ප්‍රමාණයක් මිශ්‍ර වී තිබෙන බවට ඔවුන් දැනගත්තා. අපි බොන වතුර සාමාන්‍යයෙන් අපිට බොන්න පුළුවන් වෙන්නේ ඒ වතුරේ ක්ලෝරින් දැම්මොත් විතරයි. නමුත් ජම්ජම් ජලය ස්වභාවිකවම ක්ලෝරින් සංඝටක අඩංගු කොට තිබෙනවා. සාමාන්‍යයෙන් ගංගාවක් හෝ ළිඳක් ඇතුලේ දින කිහිපයකට පස්සේ සමහර ශාක සහ ජීවීන් ඒ ජලයට අනුවර්තනය වෙනවා. නමුත් ජම්ජම් ළිඳේ එක ශාකයක් හෝ ජීවියෙක්වත් ජීවත් වන්නේ නැහැ. ස්වභාවිකවම මේ ළිඳම ඒ ජම්ජම් ජලය ආරක්ෂා කරනවා. ජම්ජම් ජලය තමයි ලොව ඉහළම ගුණාත්මක පානීය ජලය බවට වාර්තා වෙලා තියෙන්නේ. මේ ජලය පානය කරන විට අපට ස්වභාවිකවම මැවුම් ගතියක් දැනෙනවා. ජම්ජම් වතුර බෝතලය අවුරුදු ගාණක් තියාගත්තත් මේ ජලයේ ගුණාත්මක බව පිරිසිදුකම 1%ක්වත් වෙනස් වෙන්නේ නැහැ. මේ සියල්ලම සිදු කරන මේ ජම්ජම් ළිඳ කාන්තාරයේ මැද පිහිටි මීටර 31ක් පමණ ගැඹුරු ළිඳක් යයි විශ්වාස කරන්නටම අපහසුයි නේද?